අද අපි සම්බන්ධ වන්නේ ඇසේ පෙනීමට ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන දියවැඩියාව රෝගී තත්ත්වයක් එක්ක මේ බලපෑමක් ඇති කරන අපි ඉංග්‍රීසියෙන් කියනවා ඩයබටික් රෙටිනොපති කියලා. ඩයබටික් රෙටිනොපති තත්ත්වය කොයි වගේද මේ ඇස් පෙනීමට බලපාන්නේ? ඒ සම්බන්ධව අපි කොයි වගේද පරිස්සම් වෙන්න ඕනේ? කොයි වගේද අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ? ඒ වගේම ඒකට ප්‍රතිකාර ක්‍රම මොනවද තියෙන්නේ? කියන ඒ රෝගී තත්ත්වයේ සම්බන්ධ දල අදහසක් ලබා ගැනීම සඳහායි. ඉතින් මේ සාකච්ඡාව සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙනවා රාගම් වෛද්‍ය පීඨයේ විශේෂඥ අක්ෂි වෛද්‍ය ડોક્ટર K A Salvin මැතිතුමා. ඉතින් මේ සාකච්ඡාව ඉස්සරහට කරගෙන යන්න මම ඉස්සලාම් බලාපොරොත්තු වෙනවා මේ කෙටි හැඳින්වීමක් ගන්න. මේ දියවැඩියා තත්ත්වය කොහොමද මේ ඇස් පෙනීමට බලපාන්නේ? කොයි වගේද මේකට ආරම්භයක් ඇති වෙන්නේ? ඒ සම්බන්ධව අපි දැනුවත් වෙමු. දියවැඩියාව හින්දා ඇසට විවිධාකාරයෙන් ඇසේ සියලුම කොටස් වලට බලපාන්න පුළුවන්. අපි දියවැඩියා රෝගයට කියන්නේ මල්ටි සිස්ටම් ඩිසීස් කියලා. නැත්තම් ශරීරයේ සියලුම ඉන්ද්‍රයන් වලට ඒක බලපාන්න පුළුවන්. ඒ අතර දරුණු ලෙසම බලපාන ඉන්ද්‍රයන් කීපයක් තියෙනවා. එකක් තමයි වකුගඩු, දෙවෙනි එක තමයි ඇස සහ මොළය. දැන් ඇසට බලපෑම ඉතාමත්ම දරුණුයි. හේතුව ඒ තමන්ට දැඩි ලෙසම දැනෙනවා. ඉතා ඉක්මනින් ඔබ ඉරවර්සිබල් නැත්තම් සදාකාලික අන්ධභාවයට පත්වෙන්න පුළුවන්. ලෝකේ තවමත් සදාකාලිකවම අන්ධභාවයට පත්වෙන මූලික හේතු අතර දියවැඩියාව ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. එතකොට දියවැඩියාවලදී මොකද වෙන්නේ ඇසට කියලා හෙවොත් අපි රෙටිනොපති ගැන කතා කරනවා නම් ඇහි අර මේ හරස් කඩක් ගත්තොත් ඔබට බත හැකි ඉතාම කෙටියෙන් කිව්වොත් දැන් මේ ඇස ගත්තොත් මේකේ පිටිපස්සේ බිත්තියක් තියෙනවා. නැත්නම් ආලෝක කිරණ පතිත වෙන කොටස අපි කියනවා දෘෂ්ටි විතානය නැත්නම් රෙටිනායක කියලා. ඒ කොටසේ ඉතාමත්ම සක්‍රීය කොටසක් අපේ ශරීරයේ රෙටිනා එක කියන එක. ගොඩක් ලේ අවශ්‍යයි, ආහාර අවශ්‍යයි. ඉතින් ගොඩක් ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන කොටසක්. ඒ කොටසේ තියෙන මේ සියුම් ලේ නහර මේ ඔක්ලූඩ් වෙනවා, නැත්නම් ඒවා වැසී යනවා දියවැඩියා තත්ත්වයේදී. ඒක තමයි ප්‍රධාන හේතුව. අපි කියනවා මයික්‍රෝ ඇන්ජියෝපති කියලා. කේශනාලිකා වැහෙනවා. එතකොට මේ කොටස් මැරෙනවා. ඒව මැරෙනකොට මොකද වෙන්නේ? ඒ කොටස් වලින් නව ලේනහර මදි නිසා ළම ලේනහර වර්ධනය කර ගැනීමට උත්සාහ කරනවා අපේ ශරීරයේ ආරක්ෂා කරගැනීමේ අරමුණින්. නමුත් ඒක සාර්ථක ක්‍රමයක් නෙවෙයි. එම කොටස් මැරි යනවා, සෙවිය ඉදිමෙනවා. ඊට අමතරව නැවත ඇතිවන ලේනහර මගින් ඉතාමත්ම ලේසියෙන් කැඩෙන ඒ නව ලේනහර කැඩිලා ලේ ගලනවා ඇස ඇතුළට. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ඔබට මේ කොටසේ. මම මේ පෙන්නන්නම්. මේ තියෙන්නේ බලා ගන්න පුළුවන් වෙන්නේ නිරෝගී දෘෂ්ටි විතානයක ෆොටෝ එකක්. මේ වගේ ෆොටෝ එකක් අපිට ලබා ගන්න පුළුවන් ওই කැමරාවකින්. නිරෝගී දෘෂ්ටි විතානයක ෆොටෝ එකක් තමයි අපි ඔෆ්තල්මොස්කෝප් එකකින් නැත්නම් යම් කිසි උපකරණයකින් ඇස ඇතුළ බැලුවොත් සියලු ආලෝක කිරණ ගන්නේ මේක හරහා තමයි. දැන් මේකේ ගොඩක් ලේනහර බලාගත හැකි. දියවැඩියා රෝගී තත්වේදී මෙවැනි තත්වයකට පත්විය හැකි. ඔබට බලාගත හැකි මෙතන දැන් ලේ ගැලීමක්, ලේ වහනය වීමක් නැත්නම් රුධිර වහනය වීමක් ඇති වෙලා තියෙනවා. දැන් මේ තත්වයට පත් වුණොත් මේ රෝගියාට මොකුත් වෙන්නේ නැහැ. මොකද සම්පූර්ණයෙන්ම ලේ වලින් එන ආලෝක කිරණ වසාගෙන තියෙනවා. තවදුරටත් බැලුවොත් මේක තුල මේක ඊට වඩා අඩු තත්වයක. නමුත් රුධිර නාලවල තියෙන යම් යම් දේවල් එළියට ඇවිල්ලා ඉදිමීමකට භාජනය වෙනවා. ඉතින් දියවැඩියාවෙන් මොකද වෙන්නේ කියලා හෙවොත් ඇසේ දෘෂ්ටි විතානය සදාකාලිකවම අන්ධභාවයට පත් වෙන ආකාරයට නරක් වෙන එක තමයි වෙන්නේ. ඔබගේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරය ඒක තමයි. හොඳයි. එතකොට වෛද්‍යතුමනි, අපි කොහොමද මේ ඩයබටික් රෙටිනොපති තත්ත්වය හඳුනාගන්නේ? මොනවද සඳහා තියෙන විශේෂ පරීක්ෂණ? ඒවා කොයි වගේද මේ යෙදෙන්නේ? ඒ ගැන කෙටි හැඳින්වීමක් කරනවා නම්? අත වශයෙන්ම මුල් අවස්ථාවේ රෝගියාට දැනගන්න පුළුවන් කමක් නැහැ. දියවැඩියාව හින්දා රෝග ලක්ෂණ මතුවෙන්න කලින් සොයා ගැනීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ.
රෝගයාට දැනගන්න පුළුවන් වෙන්නේ අර මං කලින් පෙන්නවා වගේ පෙනුමට බලපාන ලෙස දෘෂ්ටි විතානයේ සංකූලතාවලට පත් වුණාට පස්සේ තමයි. හැබැයි එතකොට ඔබ ඇත්ත වශයෙන්ම කියනවා නම් ප්‍රමාද වැඩි. ප්‍රතිකාර කර හැකියි, සුව කර හැකියි. නමුත් අපිට 100%ක්ම යථා තත්ත්වයට පත් කර නොහැකි විය හැකියි. ඒ නිසා ඔබට රෝග ලක්ෂණ මතුවීමට කලින් අක්ෂිශල්ල වෛද්‍යවරයෙකුට පුළුවන් ඔබගේ ඇස් පරීක්ෂා කරලා ඔබ රෝග ලක්ෂණ පෙන්නුම් නොකලත් දෘෂ්ටි විතානේ යම් යම් අපහසුතා සංකූලතා ගොඩක් ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒව මුල් අවස්ථාවේ සොයාගෙන අපි ඒකට ප්‍රතිකාර කළහොත් ඔබට දරුණු තත්ත්වයට යෑමෙන් වළක්වා ගත හැකියි. ඒක තමයි ඉතාමත්ම වැදගත්. ඒකයි ඔබේ දියවැඩියා වෛද්‍යවරයා හැමතිස්සෙම ඔබට අවවාද දෙන්නේ, සහ උදේ හවස සියලුම ජනමාධ්‍ය මගින් පවා අපි අවවාද කරන්නේ නැත්තම් ඉල්ලා සිටින්නේ අඩුම ගණනේ අවුරුද්දකට වතාවක්වත් අඩුම ගණනේ නෙමෙයි අවුරුද්දකට වතාවක් ඔබේ ඇස් පරීක්ෂා කරගන්න කියලා, විශේෂයෙන් ඔබ දියවැඩියා රෝගියෙක් නම්. ඊට අමතරව ඔබගේ අක්ෂිශල්‍ය වෛද්‍යවරයා ඔබට කිව්වොතින් මාස 6කින් නැත්නම් මාස 4කින් නැත්නම් මාස 2කින් ඇවිල්ලා පෙන්වන්න කියලා ඒක අනිවාර්යයෙන්ම කළ යුතුයි. එම එසේ වෛද්‍යවරයෙක් ඔබට අවවාද දෙන්නේ ඒ වෙනකොටත් ඔබගේ රෙටිනා එක නැත්නම් දෘෂ්ටි විතානයේට බලපෑමකට ලක් වෙලා නම් තමයි. ඒ නිසා රෝග ලක්ෂණ මතුවෙන තුරු නොසිට ඊට කලින් ඇස් පරීක්ෂා කර ගැනීම තමයි වැදගත්. රෝග ලක්ෂණ මොනවද කියලා ඇහුවොත් ඇත්ත වශයෙන්ම ඔබට ඒක හුඟක් කල් ගිහිල්ලා ඇති වෙන තත්ත්වයක්, නරක් වුණාට පස්සේ ඇති වෙන තත්ත්වයක්, පෙනීම අඩුවීම තමයි ප්‍රධාන වශයෙන්. ඒ වගේම කෑලිපා වෙන්න පුළුවන් ලේ රුධිර වහනයක් ඇතුළේ තිබුණොත් ඔබට චූටි චූටි ඩොට්ස් හැමතැනම නැත්නම් අහසට තේ කුඩු ටිකක් විසිකල්ලා ඒක දිහා බැලුවොත් කළු පාට ඩොට්ස් හැමතැනම පා වෙනවා වගේ පා වෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් හිටපු ගමන් ඔබ අඳභාවයටම පත් වෙන්න පුළුවන් ඒ රුධිර වහනයක් සිද්ධ වුණොත්. ඒව තමයි රෝග ලක්ෂණ. නැවත වතාවක් මම කියන්නේ රෝග ලක්ෂණ වෙනකන් ඉන්න එපා, ඊට කලින් ගිහිල්ලා ඇස් පරීක්ෂා කරගත යුතුයි. හොඳයි, එතකොට වෛද්‍යතුමනි කොහොමද මේ දියවැඩියා රෝගී තත්ත්වයත් එක්ක මේ එන ඩයබිටික් රෙටිනොපති තත්ත්වයේ රෝග ලක්ෂණ රෝගියා හඳුනාගන්නේ කොහොමද? ඒ සම්බන්ධව කෙටි පැහැදිලි කිරීමක් කරනවා නම් කොහොමද? මෙහෙමයි, දැන් පරීක්ෂණ කියනවා නම් විශේෂ පරීක්ෂණ තත්ත්වයකටත් වඩා අක්ෂිශල්‍ය වෛද්‍යවරයෙක් ඔබගේ ඇස පරීක්ෂා කිරීම තමයි ඉතාමත් වැදගත්. ඒක තමයි හුඟක්ම විශ්වාස කටයුතු ක්‍රමය. නමුත් අද අපි එවිඩන්ස් බේස් නැත්තම් සාක්ෂි මත පදනම් වූ සොයාගෙන ප්‍රතිකාර ක්‍රමයකට තමයි අපි යන්නේ. ඒ නිසා ඔබගේ සහ අපි ප්‍රතිකාර කරාට පස්සේ ඒක තවදුරටත් හොඳ වෙනවද කියලා බලා ගැනීම සඳහා අපිට පුළුවන් ඇහි ෆොටෝස් අරගන්න නැත්තම් පින්තූර ලබා ගන්න පුළුවන්. එකක් තමයි ඇසේ පින්තූර ලබා ගන්න. ඔයගෙම ඔබගේ පෙනීම ලබා ගන්නවා. ඒ වගේම තව OCT කියලා නැත්තම් ඔප්ටිකල් කොහෙරන්ස් ටෝමෝග්‍රෆි කියලා අපි ඇහි ස්කෑන් එකක් කරන්න පුළුවන්. ඒ ඇහේ ස්කෑන් එකක් කරලා අපි ඒකිනුත් අපි බලනවා ඇස ඉදිමීම කරපත් වෙලාද නැත්නම් ඒ රෙටිනා එකේ යම් යම් ඒ තියෙන තට්ටු වල යම් සංකූලතා ඇති වෙලාද කියලා. ඒ නිසා අපිට පුළුවන් ඕව තමයි පරීක්ෂණ. කලර් ෆොටෝ එකක් ගන්න පුළුවන් ඇහේ. එහෙමත් නැත්නම් OCT නැත්නම් ඔප්ටිකල් කොහෙරන්ස් ටෝමෝග්‍රෆි එකක් ගන්න පුළුවන්. මේවා ඉතාම සරල ප්‍රතිකාර පරීක්ෂණ. ඇහැ නිකම් මෙහෙම යම් කිසි උපකරණයකට තියලා ෆොටෝ එකක් ගන්න විනාඩියකින් දෙකකින් කරගත හැකි එකක්. ඒ සියලු දේන් අතර වැදගත්ම දේ තමයි ඔබගේ පියුපිල් එක නැත්නම් කණිනිකාව ඩයිලේට් කළා නැත්නම් ලොකු කරලා බෙහෙත් මගින් ඇහැ ඇතුළ වක්ෂශල්‍ය වෛද්‍යවරයෙක් විසින් පරීක්ෂා කිරීම තමයි ඉතාම වැදගත්. මොකද ඉතාම මුල් අවස්ථාවේදී අපිට සොයාගත හැකි. වෛද්‍යතුමනි එතකොට මේ ඩයබිටික් රෙටිනොපති තත්ත්වය සඳහා තිබෙන ප්‍රතිකාර ක්‍රම මොනවාද? ඒ සම්බන්ධව අපිට සරල විදිහට පැහැදිලි කිරීමක් කරනවා නම් කොයි වගේද? ඉතාම සරලයි. දියවැඩියාව නිසා ඇස් නරක් වුණාම අපි මේ ඩයබිටික් රෙටිනොපති වලට විතරක් සීමා වෙනවා නම් පළවෙනි රූල් නීතිය තමයි දියවැඩියාව මනා ලෙස පාලනය කරගත යුතුමයි. ඒක පාලනය කරගන්නේ නැත්නම් ඇස්වලට මොනවා කරත් වැඩක් නැහැ. ඊළඟ මොහොතේ ආයිත් ඔබට රෝගය දරුණු ලෙස බලපාන්න පුළුවන්. දියවැඩියාව පාලනය කරගත යුතුයි. දෙවැනි කරුණ තමයි අපි ඇස පරීක්ෂා කරලා බලලා මුල්ම අවස්ථාවේ නම් තියෙන්නේ අපි මුකුත් ප්‍රතිකාර කරන්නේ. හැබැයි අපි ඔය ඉතා මේ කෙටි කාලයක් තුළ නැත්තම් නියම කරගන්නා වූ කාලාන්තරයක් තුළ නැවත නැවත පරීක්ෂා කරලා බලනවා මේක එන්න වැඩි වෙනවද කියලා.
දීවැඩියාව පාලනය වුණොත් ඔබගේ රුධිර ඔය සීනි ප්‍රමාණය පාලනය කරොත් ඒ මුල් අවස්ථාවේදී ඇතිවෙච්ච දීවැඩියාව නිසා නරක සංකූලතාවයේ යථා තත්ත්වයට පත් වෙලා ඔබ නිරෝගී ඔබගේ දෘෂ්ටි විතානේ නිරෝගී විය හැකියි. ඒක නිසා තමයි ඊටාම වැදගත් පාලනය කර ගැනීම රුධිර ප්‍රමාණයේ සීනි. නමුත් එතනිනුත් එහාට ගිහිල්ලා ඇසේ නරක වෙලා තියෙනවා නම් අර මං කලින් පෙන්නපු පින්තූර වගේ එතකොට අපි මොකද්ද කරන්නේ? ලේස ප්‍රතිකාර කරන්න පුළුවන්. ලේස ප්‍රතිකාර කළා නරක වෙච්ච කොටස ඇත්ත වශයෙන්ම පූජා දාන එක තමයි කරන්නේ. මේ ලේස ප්‍රතිකාර කරනවා කිව්වහම ගොඩක් අය බය වෙනවා. ලේස කරාම ස්පේන් නැති වෙලා කියනවා. ලේස කරොත් මේ ආය ගොඩ ගන්න බෑ කියනවා. එහෙම කතා නැහැ. අපි ලේස කරන එකේ සරල භාෂාවෙන් කිව්වොත් බාගෙට මැරුණු බොහෝ විට ඊතරම් වැදගත් නොවන යම්කිසි ඒරියාස් යම්කිසි ප්‍රදේශ දෘෂ්ටි විතානේ පුච්චලා ලේස මගින් පුච්චලා මරලා දානවා කම්ප්ලීට්ලි. එතකොට වෙන්නේ අර අමාරුවෙන් සපේන රුධිර ප්‍රමාණය වැදගත් ප්‍රදේශයේ ඉතුරු වෙච්ච වැදගත් ප්‍රදේශයට වැදගත් කියනකින් අදහස් කරන්නේ පෙනුමට ඊටාත්ම වැදගත් කොටසට එන රුධිර ප්‍රමාණය ඇති ජීවත් වීම සඳහා එතකොට අපිට හොඳට කරදරයකින් තොරව බලා කියාගෙන ඉන්න පුළුවන්. ඊළඟ ප්‍රතිකාර ක්‍රමය තමයි ඉන්ජෙක්ෂන්ස්. ඇහැ ඇතුළට අපි සමහරලාට ඔය ඇන්ටිවැස්කියුලර් ග්‍රෝත් ෆැක්ටර්ස් කියලා VEGF කියලා වැස්කියුලර් එන්ඩෝතීලියල් ග්‍රෝත් ෆැක්ටර් ඇන්ටගොනිස් කියලා ඉන්ජෙක්ට් කරන බෙහෙත් වර්ග දෙක කාණ්ඩ දෙක තුනක් තියෙනවා. ඒවත් ඉතාම සරල ප්‍රතිකාර. හැබැයි මේ සාකච්ඡාවෙන් ඔබට යනවා ඒ වගේ අවශ්‍ය ඉන්ඩිකේෂන්ස් කියන්නේ ගියොත් මම මොන වෙලාවේදී ඒව ගහන්නේ කියලා. සරලව කියනවා නම් ඇහි ඉදිමීමකට භාජනය වෙලා තියෙනවා නම් ලේස ප්‍රතිකාරයටත් වඩා ඒ ඉන්ජෙක්ෂන්ස් වලින් සුව කරගත හැකි. ඉන්ජෙක්ෂන්ස් කියපු ගමන් ඇහැ ඇතුළටද ගහන්නේ කියලා කට්ටිය බය වෙනවා. ඒ එන්නේ නැහැ. නමුත් ඔව් ඇහැ ඇතුළට තමයි ගහන්නේ. හැබැයි ඒක අර මම ඒක ඉතාම සාර්ථක සහ ආරක්ෂාකාරී ක්‍රියාවරක්. ඒකට බය වෙලා ඉන්ජෙක්ෂන් එක ගහන්නේ නැතුව ඉඳලා ටිකක් කල් ගියාට පස්සේ ඔබ ඇස් නරක වෙලාවට පස්සේ මුකුත් කරන්න බෑ. ඒ හින්දා ලේස ප්‍රතිකාරය ඒ ඉන්ජෙක්ෂන්ස් භයානක දේවල් නෙවෙයි. ඒව කරගන්නේ නැතුව ඉඳලා හැන්න නරක තත්වයටපත් වුණාම ඇහැ ඇතුළේ රුධිර වහනය වුණාම අසාමාන්‍ය විදිහට ලේ නහර සහ තන්තු වර්ධනය වුණාම සිවිය ගැලවීමකටපත් වෙන්න පුළුවන්. එවැනි තත්වයකට තර්ජනයක් හෝ ඒ තත්වයටපත් වෙච්ච රෝගියෙකුට අපි වෙන ප්‍රතිකාර නැ බොහෝ විට ශල්‍ය කර්මයක් කර යුතුයි. ඉතින් මේ ශල්‍ය කර්ම ටිකක් මිලාදික කරදරකාරී සමහර විට අපිට 100ට 100ක් යථා තත්ත්වයට පත් කර නොහැකි වෙන්න පුළුවන්. ඒ වගේම සම්පූර්ණයෙන්ම කොච්චර ඔපරේෂන් එක කරත් අසාර්ථක වෙන්නත් ඉඩකඩ තියෙනවා. මොකද නරක වෙච්චා සෝල් මේ වෙනකොටත්. ඒ නිසා එවැනි තත්ත්වයකට යනා යා නොයුතුයි. සරලව කිව්වොත් කෙටියෙන් නැමත වතාව ප්‍රතිකාර ලේස ප්‍රතිකාරය ඉන්ජෙක්ෂන්ස් සහ ඔපරේෂන්ස්. ඒ තුනම භයානක ඒව නෙවෙයි. ඒව කරන්න අවශ්‍ය නම් කල් දැමීම තුළ ඔබ අන්ධභාවයට පත්විය හැකියි. ගොඩක් තොරතුරු කතා කරා මේ දියවැඩියාව ආශ්‍රිතව ඇතිවෙන ඩයබටික් රෙටිනොපැති තත්ත්වය පිළිබඳව. ඉතින් වෛද්‍යතුමනි, අවසාන වශයෙන් ඔබතුමන්ට දෙන පණිවිඩය මොකද්ද මේ දියවැඩියාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේ ඩයබටික් රෙටිනොපැති තත්ත්වය සම්බන්ධයෙන්? හරි, සමරියක් නැත්තම් සාරාංශයක් වශයෙන් කියනවා නම් දියවැඩියා රෝගය නිසා ඇසට ඇතිවෙන හානිය වළක්වා ගැනීම සඳහා ඔබ විසින් කළ යුත්තේ දියවැඩියාව මනා ලෙස පාලනය කරගත යුතුයි. මේ සඳහා ආහාර රටාව පාලනය කරගන්න ඕන, දිනපතා නැත්නම් රෙගියුලර් එක්සර්සයිස් ව්‍යායාම කරන්න ඕන, ඊළඟට ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපදින්න ඕන, ඔබ දුම්පානය කරන්නේ නම් වහාම ඒක නවත්තන්න ඕන. ඒක ඉතාමත් හානිකර දායකයි. ඒ විදිහට දියවැඩියා රෝගය පාලනය කරගත යුතුයි. ඇස ගැන කතා කරනවා නම් රෙගියුලර් අයි චෙකප්ස් නැත්තම් නියමිත කාලයකට අනුව ඔබ ඇස් දෙක අක්ෂිශල්‍ය වෛද්‍යවරයෙකුට කියා පාලනය පරීක්ෂා කරගත යුතුම වෙනවා. ගයිඩ්ලයින් එකක් හිටියට ඇහුවොත් දියවැඩියාව නිසා මේ වෙනකොට නරක වෙච්ච නොවිත් පුද්ගලයෙක් නම් අවුරුද්දකට වතාවක් කරපුවාම ඇති. හැබැයි එහෙම නැත්තම් යම්කිසි බලපෑමක් තියෙනවා නම් ඊට වඩා අඩු කාල අන්තරයක් තුළ ඔබ බලාගත යුතුයි. ඒක ඔබගේ අක්ෂි වෛද්‍යවරයා විසින් නියම කරනු ඇති. ස්තුතියි.